රංගන ප්‍රතිපාව එක්තැනකට ලඝු වී නැත. එකින් කන වෙනස් වූ රංගනියන් තුළින් ඇය චරිතාංග නිලයක බවට සනාත කර හමාරයි. ඇය විටක ගම්බෙර්ලියේ නන්දාවිය, තවත් විටක සරාහි සරාගේ මවවිය. එසේම සඳගල කැන්නේ නන්දිකා, සඳගිරිපව්වේ හීනෙතනා, අවිදු අඳුරේ නෝන මහත්තයා ආදී ලෙස චරිතවලට ඔක්සිජන් දී පණ පෙව්වේ රංගන ශිල්පිනියක ලෙස ජ්‍යෙෂ්ඨත්වය අපූර්වට කියා දෙමිනි. අපේ ලෙස හඳුන්වා දෙන කතානායිකාව තමයි මොරින් චාරුනි. මේ ඇගේ කතන්දරයයි. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වල කොරෝනා එක්ක ඔට්ටු අල්ලමිනුයි ගෙදර වැඩ කටයුතු කරන්නේ. චන්න පෙරේරාගේ සඳදිය අරණ චිත්‍රපටයේ වැඩ කටයුතු කරනවා. එහිදී කාලෙකින් මාලනි ෆොන්සේකා මහත්මිය එක්ක ආයෙත් එකට වැඩ කරන්න ලැබෙනවා. සංචාරක ව්‍යාපාරය සම්බන්ධ වාර්තාමය වැඩසටහනක් මේ දිනවල රූගත කිරීම කරනවා. දාම් ටෙලිනාටේ වැඩ කටයුතු වගේම සුදත්ත තෙලකෘතිගේ නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. මීට අමතරව ඉරුදෙනියායේ වැඩ කටයුතු කරනවා. ගෙවතු වගාව පොත්පත් කියවීම, ව්‍යායාම් කිරීම වගේ පෞද්ගලික වැඩ කටයුතු කරගෙන කාලය ගෙවනවා. මොරින් චාරුණී කියලා හැමෝම කිව්වට උපැන්නේ තියෙන්නේ වෙනස් නමක් නේද? මගේ ඇත්තම නම මොරින් මොහාරා. තාත්තා තමයි මට ඒ නම යොදන්නේ. ඇයි තාත්තා කැමතිම හොලිවුඩ් නිළියක්. ඒ නිසා ඇගේ නම මටත් යොදනවා. මොරින් මොහාරා, මොරින් චාරුණී වුණේ කොහොමද? කරදිය වලල්ල මගේ මුල්ම චිත්‍රපටය. ඒ චිත්‍රපටයේදී වගේම අසිපත මමා චිත්‍රපටයේ මාව හැඳින්නුවේ මොරින් මොහාරා නමින්. ඉන්පස්සේ මං රඟපෑවා ෂන්ඩින්ගේ චන්ඩියා චිත්‍රපටයේ. එහිදී ආනන්ද එස් විජේසිරි මහතා කිව්වා මොරුන් මොහාරා කිව්වට ලන්සිද මැලේද බර්ගද කියලා හිතාගන්න අමාරු නිසා නම වෙනස් කරලා මොරින් චාරුණී කියලා නම තියමු කියලා. එදායි දැන් මං මොරින් චාරුණී වුණා. ඔබ කලාවට පිවිසෙන්නේ කොහොමද? මං කලාවට පිවිසෙන්නේ අහඹුලිසින්. මගේ හොඳම යාළුවෙක් හිටියා දීප්ති කියලා. ඇය රංගනයට, ගායනයට, නර්තනයට දක්ෂ කෙනෙක්. ඇයට රංගනය ගැන ලොකු අවබෝධයක් තිබුණා. ඇය වගේම මගේ පොඩි මාමාටත් කලාව ගැන ලොකු උනන්දුවක් තිබුණා. ඔවුන් ඉදිරිපත් වන සම්මුඛ පරීක්ෂණයකට මාවත් එක්කන් යනවා. එහිදී කරදිය වලල්ල චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට මාව තේරීපත් වෙනවා. රංගනය හරිම සංකීර්ණයි. මට මේක ඉස්සරහට කරගෙන යන්න බැරි වෙයි කියලා දහස් වාරයක් හිතුණා. ආපහුගෙන් ගුරු වෘත්තිය කරගෙන ඉන්නවද කියලාත් හිතුණා. නමුත් කාලයත් එක්ක මං රංගනයට හුරු වුණා. ප්‍රවීණයන්ගෙන් ඔවදන් අනුශාසනා එක්ක කලාවේ ගැඹුර අතපත ගන්න මට හැකියාව ලැබුණා. ටෙලිවිෂනයේ සිනමාව තුළ මොරින් චාරුණී නම සුලභ වැහෙනවා. හැබැයි වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණේ හරිම දුලබව නේද? ඕ මං වේදිකාවට ටිකක් බයයි. වේදිකා නාට්‍ය තුළ හුව 21 වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර එවිලෙයිම ලැබෙනවනේ. මං වේදිකා නාට්‍ය පහකට ආසන්න සංඛ්‍යාවකට පමණයි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. රංගන ආරාධනා ලැබුණා. ඒත් නාට්‍ය රූගත කිරීම නිසා බොහොමයක් අවස්ථා මගහැරුණා. දැන් හිතෙනවයි ඒ අවස්ථාවලුත් උදා කරගත්තනම් මම මීටත් වඩා සාර්ථක තැනක ඉඳීවි කියලා. මේතෙක් ආපු ගමන කරේ තෘප්තිමත්ද? ඔව්, කෝටි වාරයක් මම තෘප්තිමත්. මංගෙන වගේම මගේ රංගනය ගැනත්. රඟපාපු චරිතවලින් ලොකුම අභියෝගයක් දරුණේ මොන චරිතේ නිරූපණය කරනකොටද? ගම්පෙරළි චිත්‍රපටයේ නන්දාගේ චරිතය තමයි මෙතෙක් මට ලැබුණු ලොකුම අභියෝගය. මීට පෙර ලෙස්ටි ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ගම්පෙරළි චිත්‍රපටයේ නන්දාගේ චරිතය නිරූපණය කළේ පුණ්‍යා හේන්දිනේ කියන ජනප්‍රිය ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය. ඇය විශිෂ්ට රංගනයක් එකල සිදු කර තිබුණා. ඒ නිසා සම්මානයට පවාය පාත්‍ර වුණා. ඒ චරිතය මට නිරූපණය කරන්න ලැබීමම ලොකු අභියෝගයක්. නමුත් මං ඒ අභියෝගයේ සාර්ථකව ජයගත්තා කියා හැඟුණා. ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් රංගන ජීවිතයේ අමතක නොවන සිදුවීම් තියෙනවද? මට රංගන ජීවිතයේ හැම දවසක්ම හැම මොහොතක්ම අමතක නොවන මතකයන්. මොකද මං ඒ තරමට රංගනයට ආදරෙයි. ඒ වගේම ගෞරව කරනවා. රූගත කිරීම් කරන අතරතුර කරදරයට පත්වුණු අවස්ථා අනතුරු වුණු වෙලාවල් ඇති. ඒ මතකයන් ආවර්ජනය කළොත් රූමතී චිත්‍රපටයේ රූගත කිරීම් කරලා නිවස බලා එනකොට ලොකු රියානුත්‍රකට මුහුණ දුන්නා. එහිදී මාලනි ෆොන්සේකා මහත්මිය දරුවට අනතුරට ලක් වුණා. ඒ නිෂ්පාදකවරයාට අනතුරින් පාදේ අහිමි වුණා. සුබ ප්‍රාර්ථනා ටෙලිනාට්‍යයේ රුගත කිරීම් කරනකොට ඔරුව පෙරලිලා හැමෝම ගිලුණා. නමුත් හැමෝගිම වාසනාවට ජීවිත බේරගන්න පුළුවන් වුණා. කවුලේ විස්තර කොහොමද? අම්මයි තාත්තයි, මල්ලි, ලොකු නංගි, පොඩි නංගි,
मगे पालमु पावल इन पसु मगे पावल गोडिनगेने मगे सेमिया गिहान मगे नंगी की सेमिया अतुल मगे पोरी नंगी की सेमिया सरत मगे माली की बिरिद चंपा मगे दुव जाननी वगेम मगे सहोदर सहोदरियांगे दुवला पुतालवत मंग आदरे मता करनवा මේ සීළු දෙනාගේම ආදරේ ආශිර්වාදයේ නොමැතිනම් මට මේ තරම් දිගු ගමනක් එන්නට ලැබෙන්නේ නැහැ. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවත video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.